අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත IMF දෙවනි වාරිකය සඳහා කැපකිරීම් 110ක් වෙරිටි රිසර්ච් IMF මීටරය කියයි IMF එකෙන් මිලියන 330ක් ණය ලැබෙනකොට තේවලින් මිලියන 330ක් අහිමි සාපෙල සහ උසස් පෙළට ජනාධිපතිගෙන් මාසෙට රුපියල් 1000ක් වැඩිපුර පසුගිය වසරේ නොවැම්බර් වන විට ඉටු කළ යුතුය තිබූ IMF කැපකිරීම් සංඛ්‍යාව 73ක් බව වෙරිටේ රිසර්ච් IMF මීටරය පෙන්වා දෙනවා ඉන් 60ක්ම ඉටු කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ඉටු කර නැති කැපකිරීම් සංඛ්‍යාව 13ක් वेरिटे रिसर्च आयतने IMF मीटरे आरंभ करने लादे IMF कैप किरीम इटु करन आकारे अध्येने किरीम संदहाय यानु पसुगे वसरे नवेंबर वन विट इटु कल यितु तिबू कैप किरीम संक्याव हैत्ते तुनाक इन हैताक्म इटु करती बेनौ इटु किरीमत बैरिवू IMF कैप किरीम संक्याव दहतुनाक मेम इटु कले नैति कैप किरीम दहतुनेन අටක්ම IMF දෙවනි අදියර දක්වා ඉදිරියට ගෙන විත්තිබෙනවා. ඉටුකලේ නැති කැපකිරීම් 13න් ඒ අනුව ඉතිරිව ඇති කැපකිරීම් 5ක් කිසිසේත්ම ඉටුකලේ නැති ගොඩට වැටී තිබෙනවා. දෙවනි වාරිකය ලබා ගැනීමට අමතර කැපකිරීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් වන විට අවසන් කළ යුතුව තිබූ නමුත් කල් ඉල්ලාගත් කැපකිරීම් සංඛ්‍යාව 27ක්. එම 27 සහ ඉදිරියට ගෙන ආ ඉතිරි කැපකිරීම් 8 සමග ඒ අනුව සම්පූර්ණ කළ යුතු කැපකිරීම් සංඛ්‍යාව 35ක් වෙනවා. එසේම IMF දෙවනි වාරිකය ලබා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු නව කැපකිරීම් සංඛ්‍යාව 110ක් බවයි වෙරිටේ රිසර්ච් ආයතනයේ IMF මීටරය පෙන්වා දෙන්නේ. අපි පුංචි කාලේ අපනයන භෝග කියලා ඉගෙන ගත්තේ තේ පොල් රබර්. සිලොන් ටී කිව්වහම ලෝකය පුරාම විශේෂ ඉල්ලුමක් තිබූ අපේම රස ලෝකයට බෙදමින් ඩොලර් ගෙනාපු කර්මාන්තයක්. එහෙත් අද වන විට තේ කර්මාන්තයටත් කණකොකා හඩන්නට පටන් අරන්. තේතලු කිලෝවක නිෂ්පාදන මිල ඉහළ යමින් පවතිනවා. නමුත් තේතලු කිලෝවකට ලැබෙන මිල වැඩි වෙලා නැහැ. කුඩා තේවතු කර්මාන්තකරුවන් ලක්ෂ 5ක් පමණ මේ නිසා බරපතල අර්බුදකාරී තත්වයකට මුහුණ දෙමින් සිටිනවා. පොහොර මිල ඉහළයි. ශ්‍රම කුලී ගෙවීම් ඉහළයි. දල වශයෙන් එක් තේතලු කිලෝවක නිෂ්පාදන මිල රුපියල් 150ක් පමණ වෙනවා. නමුත් අද තේතලු කිලෝවකට ලැබෙන්නේ රුපියල් 200කට අඩු මුදලක්. රුපියල් 800ත් 1500ත් අතර තිබූ U709 පොහොර කිලෝ 50ක මිටියක් අද රුපියල් 10000 පැනලා. වල්නාශක ලීටරයක මිල රුපියල් 5000ක් දක්වා ඉහළ ගොස් අවසන්. එසේම බොහෝ තේ වගාවන් දැන් පරණයි. අලුත් වගාවන් ආරම්භ කළ යුතුය. තේ කර්මාන්තයේ මුහුණ දින අර්බුද ගැන කතා කළ අඩාර දෙනියවත්ත පෞද්ගලික සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය W ජිනදාස. තේ කර්මාන්තය කියන්නේ ලංකාවේ විදේශ විනිමය ගැන පළවෙනි ආදාමක් තමයි හතේ තින්දලා තිබ්බේ. නමුත් තේ කර්මාන්තය අද බරපතල ප්‍රශ්නකට මූණ දීලා තියෙනවා. මොකද පොහොර මිල වැඩි හින්දා තේ කර්මාන්තයට පොහොර භාවිතය කුඩා තේමිතින් විශාල ලෙස අඩු කරලා තියෙනවා 2020 කලින් මෙට්‍රික් ටොන් 220000ක් විතර පොහොර භාවිතා කරපු එක ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ 64000යි ගිය අවුරුද්දේ 70000කට වගේ අඩු වෙලා තියෙනවා ඒ ප්‍රමාණයත් එක්ක නිෂ්පාදනයේ අඩුවීම තිබුණ 120ක් 30ක් විතර නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා තේ කර්මාන්තයේ ගත්තොත් අවුරුදු 32කට කලින් තිබිච්ච නිෂ්පාදනයයි ගිය අවුරුද්දේ නිෂ්පාදනය කහා සමාන වෙලා තියෙනවා මේ එකවර රසායනික පොහොර කරපු හේතුව නිසා තේ කර්මාන්තය එන්නේ පසුබෑමක් තියෙනවා. මම බැලුවොත් IMF එකෙන් ආවේ ඇමරිකන් ඩොලර් මිලියන 330යි. තේ කර්මාන්තෙත් මේ අවුරුදු දෙකට ඇමරිකන් ඩොලර් මිලියන 330කට ආසන්න මුදලක් අහිමිලා තියෙනවා. මේකට දේශපාලන අධිකාරිය විතරක් නෙවෙයි නිලධාරීන් වග කියන්න ඕන. අපි කතා කරන දේවල් වලට අහුම්කන් දීමක් කරලා. මොකද අහුම්කන් දෙන්න තරම් අවබෝධයක් තියෙන දේශපාලන අධිකාරියවත් නිලධාරියවත් මේකේ නැහැ ඇත්තටම. ඒක රටේ අවාසනාවක්. ආසනාවක්.
අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සමත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ලබා දුන් ශිෂ්‍යත්ව දීමනාව ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව දැනට ලබා දෙන රුපියල් 5000ක මාසික දීමනාව රුපියල් 6000 දක්වා ඉහළ දැමීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර ගාල්ල සංවර්ධනයට විශේෂ කොමිසමක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා පියවරගෙන තිබෙනවා. ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව තිබෙනවා. ගාලුකොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල ගාලුකොටුවෙන් පිටතට ගෙනීමේ ක්‍රියාවලිය ඇති මන්දගාමී ස්වභාවය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව නිලධාරීන්ට අවධාරණය කළා. ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අනිකුත් සියලු ආයතන එක්ව ආයතනික ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා. ගාලුකොටුවේදී එහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකින් සමගද ජනාධිපතිවරයා කතා බහක නිරත වූ අතර අසල වෙළඳසැලකඩද ගොස් වෙළඳසැල් හිමියන් සමගද සාකච්ඡාවකට එක් වුණා. මේ අතර ගාලුකොටුව ආශ්‍රිතව පැවැත්වෙන 2024 ගාලු සාහිත්‍ය උළෙල නැරඹීමටද ජනාධිපතිවරයා සහභාගී වී තිබෙනවා. මෙතර 2021 2022 වර්ෂවලදී පවත්වන ලද අපොස සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිට විභාගයේ සමත්ව 2024 වර්ෂයේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 1000කින් වැඩි කර තිබෙනවා. එය පෙබරවාරි මාස සිට ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව මෙතෙක් ගෙවූ 5000ක දීමනාවට අමතරව තවත් රුපියල් 1000ක දීමනාවක් ලබා දී එය රුපියල් 6000 දක්වා වැඩි කිරීමට පියවරගෙන ඇත්තේ. ලබන 30 වෙනිදා සමගි ජන බල වේගය කොළඹට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආර්ථික ත්‍රස්තවාදීන්ට එරෙහිව ඉදිරියේදී පෙළ ගැසෙන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. කෑගල්ලේ පැවති සමුළුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ආර්ථික ත්‍රස්තවාදීන්ගේ මහා කෙරුවාව තුල ලක්ෂ 220කට වන්දි ගෙවන්න සිදු වෙලා තිබෙනවා. ජනතාවගේ වරදින් නෙමෙයි. පාලකින් රටේ අයිතිය සින්නක්කර ඔප්පුවෙන් Tamanta තමන්ගේ පවුල් පරපුරටත් ලියාගෙන මේ රටේ රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත රාජ්‍ය අරමුදල් අවභාවිතා කිරීම තුළ මේ මහා විනාශකාරී තත්ත්වය අද නිර්මාණය වෙලා තිබෙනවා. ජනතාව දුකට පත් වෙනකොට ජනතා දුක ඉදිරියේ ජනතා පීඩණය අසහනය තුළ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරනකොට අද රජය රාජ්‍ය කේන්ද්‍රීය ත්‍රස්තවාදී ක්‍රම උපයෝගී කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන්නට විවිධ ක්‍රමවේද ක්‍රියාත්මක කරනවා. 30 වෙනිදාට සමගි ජන බලවේගයේ නායකත්වයෙන් රටේ ජනතාව වෙනුවෙන් අපි අගනුවර මහපාරට බහිනවා. කිසිදාක සිදු නොවූ ආකාරයට ඊයේ ප්‍රසිද්ධියට පත් කරනවා. 4 වෙනිදා පවත්වන නිදහස් දිනයේ නිමිත්තෙන් ට්‍රැෆික් කන්ට්‍රෝල් සිස්ටම් එකක් ඊයේ දවසේ ඉඳලම ක්‍රියාත්මක කරනවා. දැන් බලන්න කොච්චර බය වෙලාද කිව්වොත් මහජන බලයට මහජන මතයට මහජනතාවගේ සිතුම් පැතුම් වලට කොච්චර බය වෙලාද කිව්වොත් 4 වෙනිදා පැවැත්වෙන නිදහස් දින උත්සවයට ඊයේ ඉඳලම ට්‍රැෆික් ප්ලෑන් හදන්නට ඒ නාමයෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිබංග කරන්නට රජය කටයුතු කරනවා. රටට සහ ජනතාවට ආදරය කරන නායකයෙකු මේ රටේ සිටියද යන්න පිළිබඳ සැකයක් ඇති බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා. සිවිල් සංවිධාන ක්‍රියාකාරකීන් පිරිසක් උන්වහන්සේව බැහැදකීමට පැමිණි අවස්ථාවේදී මේ ප්‍රශ්නය මතු කළේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරකීන් පිරිසක් මල්වතු මහවිහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුවා. දැන් බොහෝ දේශපාලඥයෝ වේදිකාවලට ඇවිල්ලා දැන් ඡන්දයක් ලැබෙන බව කියනෝනේ නායක හඳුරුනේ. ඉතින් ඒගොල්ලෝ ඡන්දය ගැන කතා කරලාට ඇත්තටම රටේ ප්‍රශ්න ගැන අවුරුදු කීපේ පුරාවටම අපි තමයි ප්‍රධාන වශයෙන්ම හඬ නැගුවේ හාමුදුරුවෝ. සාමාන්‍ය විදිහට කටයුතු කරන බව අපි දුරු කරනවා. विनाश कर
නව නායකත්වයක් තමයි බිහි වෙන්න ඕනි හාමුදුරනේ රටට ආදරේ තියෙන නායකයෙක් නෙවෙයි බඩට ආදරේ තියෙන නායකයෙක් වෙන නායකයෙක් අපේ අපේම ඔයා ගන්න වෙලා තියෙන්නේ මෙම අවස්ථාවේදී මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංකුණ බැවේ ධම්මරතන හිමියන්ද සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ට හමු වුණා මහනා හිමියන් බහැදැකීමේ අනතුරු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිස මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා අපිට මේක වෙනස් කරන්න වෙන්නේ ඡන්දයෙන් ඒ ඡන්දයට ඉදිරියේදී ඡන්ද වටයකින් එනවා ඒ සඳහා සිවිල් සංවිධාන ඉදිරියේදී ගොඩා සිවිල් සංවිධාන ගානක් මේ වෙලාවේ සාකච්ඡා කරගෙන යනවා අපි ඉදිරියේදී මැතිවෙන එක නීති හදන නීති වෙනස් කරන තැනට ගියේ නැත්තම් මේ සිවිල් සංවිධායකින්ට අපිට මේ රට වෙනස් කරන්න බෑ අපි එතනට යන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මේ 225 මේ වෙනකොට ප්‍රතික්ෂේප කරලා ඉවරයි එමනම් අපි දේශපාලන පක්ෂයකට නතු වෙලා නැහැ ස්වාධීන සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් විදිහට තමයි අපි අද දවසේදී මෙතෙන්ට ආවේ අපේ ඉදිරි පියවරක් තබන්නට අපි මේ සූදානම් වන්නා වූ මොහොතක ඒ ප්‍රථම ආශිර්වාදය තමයි මේ මහානායක ස්වාමින් වහන්සේලාගෙන් අද දවසේදී අපි ලබා ගත්තේ අපිට හොඳ පෙරමුණක් ජවයකින් යුක්තු කණ්ඩායමක් විදිහට ඉදිරියට යෑමේ කිසි ගැටලුවක් නැහැ කියන එක අපි දකිනවා මිනිස්සුන්ට ජීවත් වීම අයිතියක් නැහැ මෙතෙන්ට අද වෙනකොට ඉතින් මේ පාලකයෝ දරදඬු හිතුවක්කාර කිසි කෙනෙකුට වග කියන්නේ නැති ජාතියේ රොබෝලා පිරිස ඉතින් ඒ හින්දා ඒ රොබෝලා ගැන කොම්ප්ලේන් එකක් දාන්න තමයි මහානායක මහින්පාන වහන්සේලා බැහැදකලා දැම්ම හදිසි නැහැනේ තව ජනාධිපතිවරණයක් මේ කෝල් කරලා නැහැනේ ඉතින් ජනාධිපතිවරණයක් ආපුවාම අපි නිවැරදි කෙනෙක් යෝජනා ස්ථිර කරලා සම්මත කරගමු රට ආදරය කරන වලදමු පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු මේ බව පැවසුවේ මඩකලපුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමිනුයි. මැතිවරණය කල් දාන්න බෑ පළු බැල්මට. නමුත් දැනටම ලංකාවේ එක ඡන්ද විමසීමක් ප්‍රොවින්ෂල් කවුන්සිල් එක පළාත් සභාව අතුරුදන් කරලා දිනවා. පළාත් පාලන වල දාලා දිනවා. මං හිතන්නේ ජනාධිපතිවරණය එහෙම කරයි කියලා. කොහොම වුණත් ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තුවටයි මුවා වෙලා අනිත් ඡන්ද විසීම් දෙක අතර මතක නැති කරගන්න ගියන අපි කැමතියි. අපි හිතන්නේ ඒකත් කියන්න ඕනේ කියලා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රට. හැබැයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය, සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදී කියන වගේ අපේ රටේ නැහැ. ඒ එකම මේ අවුරුදු පහකට පත් වෙන අය තමන්ට පුළුවන් ඕන දෙයක් අපේ බලයේ තියනවා කියලා කරන එකත් ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. තවත් ප්‍රශ්නයක් තමයි මේ පළාත් සභාවලට හුඟක් වෙලාවට තරඟ කරලා දාලා මන්ත්‍රීවරු වෙන්නේ ඒ ප්‍රධාන පක්ෂවල සෙකන්ඩ් ලෙවල් එක. නැත්නම් ඒගොල්ලන්ගේ දූල පුතාල ඒගොල්ල තමයි ගන්න බලන්නේ. ඔන්න ඔය කියන ප්‍රශ්න නිසා අපිට පළාත් සභා ක්‍රමය හෝ බලය බෙදීමේ ක්‍රම හරියට කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි උත්තර තියෙන ගැටලුව වෙන්නේ දැන් අපි වෙනම කණ්ඩායමක් කියලා කරන වෙනම රාජ්‍ය කරන. ඒක නැන්දම්මයි ලේලි ගෝරිය වාට. ඒ දෙන්න සමාදානයෙන් වැඩ කරන්නේ නැති තාක්කල් මේක දුවන්න බෑ. ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන 12 පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.